සාමාන්‍යයෙන් මේ පින්වතුන් අපි කවුරුත් කෙලෙස් සහිතයි අර වගේ මූණටම කෑම ටික දීලා ඔබ වහන්සේ මහා කෑමට රුචි කෙනෙක් කියලා දැන් ඔය ළමයි එහෙම කියන්නේ ඔබ නම් නිකම් මහා මලපෙරියෙක් කියන්නේ කෑමට ඇද්දේ ඒ විදිය වචනයක් තියෙනවා ඒ වගේ අර්ථයක් දෙන වචනයක් බුදුහාමුදුරන්ට කිව්වා දැන් අපිට කියවන පොළොව බලාගෙන යන එක නේද ඒක අන්නේ මේ මූණටම කිව්වා නමුත් බුදුහාමුදුරන්ට ඒක දැනුමක් නෑ හේතුව උන්වහන්සේ කාමරාග රූපරාග ආදී ඒ සියලුම ක්ලේශ ධර්මයන් ඊළඟට මානාගේ ඒ අවිද්‍යා කෙලෙස් ධර්ම නැති කරලයි දෙන්නේ එතකොට දැනෙන්නේ අපට එහෙම දැනෙන්නේ අපි මේ කෙලෙස් සහිත අපට කෙනෙක් බැන්නු ත්‍රෙව්ව ගිරෙව්ව අමාගේ පුංචිකමක් කරලා අපට සැලකුවොත් කතා කළොත් අපේ හිත බොහොම වැටෙනවා හේතුව මේ ක්ලේශ ධර්ම වලින් යුක්තයි අපි ක්ලේශ ධර්ම වලින් නැති වෙච්ච කෙනෙකුට එහෙම ගානක් වස්තුයි ඒක තමයි ලෝකතත් බලන්න දැන් අර මුගලන් මහරහතන් වහන්සේ පවා උන්වහන්සේට පහන දුන්න ආකාරයේ මේ පොඩි ධර්ම උත්තර සමාපත්තියට සමවෙන්න උන්වහන්සේ වරක් ආවා තව මාසයකින් විතර තව වාරයක් ආවා දැන් දිවාර දෙකක් මේ මිනිස්සු අවියාංග අරගෙන හාර 500ක් කැරල්ලක් වගේ හරියට යුද්ධයකට එන ආකාරයට උන් වහන්සේ තුන්වෙනි දවසේ පළවෙනි දවසේ ඒ පර්වතයේ දෙපළු කරගෙන වැඩිය ඉරිදි බලේ සමාපත්තියට සමවැදින දෙවෙනි දවසේ කුඩා සිදුරකින් උන්වහන්සේ අතුරුදහන් වුණා ආයෙත් මාසයකට විතර පස්සේ ඇවිදින් මේ සූකර කතලෙන ඒ ගල්ගුහා ඒක වට කරනකොට උන්වහන්සේ බැලුව මෙතන මොකක්ද මේ ප්‍රශ්නයක් කියලා මගෙන් කාටවත් වැරද්දක් වෙලා නැහැ මා වැරද්දක් කරලත් නැහැ කෙලෙස් නැසු උත්තමෙක් මම ඒ නිසා බැලිය යුතු කියලා සමාපත්තියට හිටිය උගලා පුබ්බේ නිවාසාන ස්මෘති ඥානයි අෂ්ට විද්‍යාවන්ගෙන් එකක් පූර්වේ නිවාසාන ස්මෘති ඥානයට හිත යොමු කළ බැලුව මීට කලින් මාත්මේ මම කොහෙද හිටියේ අසවල්ට මිනිස් ලෝකේ මෙබඳු තත්ත්වය මැරුණේ කොහොමද අනුන්ගේ ගුටිකා ඊළඟ ආත්මය බැලුවා ඒක වෙන ආත්මයක් එතන තියෙනවා මලාගෙන බලාගෙන යනවා උඩහට දිව්‍ය ආත්මයක් හෝ බ්‍රහ්ම ආත්මයක් නොලැබු අනිත් සෑම අවස්ථාවකම ගහකට යට වෙලා අලියෙක් පාගන තිරිසෙනෙක් හපාකා දිඳකට වැටින ගහකින් වැටින මොනවා හරි වෙලා නැත්නම් අකුණක්වත් වැදිලා තමයි මැරිලා කියන්නේ අන්තිමට 99999ක් බැලුව අනේ ඒකම ලක්ෂගෙන ආත්මෙ බැලුව බලනකොට පේනවා බොහොම ලස්සන තරුණී බලනරත්තයක් උඩ ඒ ඒරිය කඳේ වාඩි වෙනවා ගුන් දෙන්න බැනගෙන මේ කැලෑ පාරක එනවා ගුරු පාරක් ඇවිදින් මේ කැලිනුත් ඒ ගුරු පාරනුත් හැරෙන්න කැලිට හරෝල මේ තරුණයක් ගහක් බැස්ස බයිනකොට පේනවා මහලු දෙපලක් දෑස් අන්ත මව්පිය දෙපලක් බලනකොට කරත්තේ යට පඩංගුවක් තියෙන ඒකින් ගත්ත පොල්ලා අරගෙන මේ තරුණයා අම්මේ තාත්තේ කැලෑකුරු පැන්නෝය කියලා කටහඬ මාරු කොල්ල කෑ ගහමින් අනේ අර මහලු දෙපලට තලන්න පටන් ගත්තා මුගලන් හාමුදුරුවන්ට පුදුමයක් අයියෝ මොකද මේ කියලා
අඳුරු පෙරෙන සිද්ධියක් වුණ වාන්සේ රහත් කෙනෙක් නොවේ නම් ඒක දැක්කා පූර්වේ නිවාසාර සුතිඥානින් බලා මේ හරියට ඉදිරිපත් ඉදිරි පිටවට සිද්ධියක් වගේ ඒ මොහොතට පේන මේ තරුණිය ගහලා ගහනර මහලු දෙකම මරලා දෙන්න මරලා දාලා කැලියට විසි කර දාලා කරත්‍ය දක්වන මිදී බැලුව කවුද මේ අනේ වෙන කවුරුවක් නෙවෙයි මමත් මුලාවට වැටිලා ඒ වැඩේ කරලා තියෙනවා මම මේ එන්නේ ඒ විපාකේ රහත් උනායි කියන්නේ ඒකින් බේරෙන්න බෑ මේක මාතු ඝාතක පිතෘ ඝාතක ආනන්තරිය පාප කර්ම දෙකක් කරගෙන තියෙනවා මේකින් වළකින්න බෑ කියන උන්වහන්සේ හිත සමාපත්තියට යොමු කරා එතකොට ගෑවුවක් මොනවා කළත් දැනෙන්නේ නැහැ අර මිනිස්සු වැවිදින් පොල් මුදු වලින් ගහලා තලලා හමක් වශයෙන් අරගෙන වැටකය දාලා කටු තියෙන ගස් අකුලකට විසි කර දාලා යතු ඒ වුණාට උන්වහන්සේ නෑ පිරිනුවන් පෑවේ දැම්මෙත් නෑ ඉරට ඉරිති බලේ බලය ඒ වෙලේ අකුරු ඔක්කොම යන්න ගියා දැන් ඉතින් ඉවරයි ඊළඟට මොකද කළේ ශාරීරිය ප්‍රකෘතිමත් කරගෙන බුදුහාමුදුරුවිට ගියා දැන් අතිවිශාල සේනාවක් මෙහෙම බණ දකුණු පැත්තෙන් දිගටම බණ අහන්නේ භික්ෂුන් වහන්සේ වම් පැත්තෙන් දිගටම බණ අහන්නේ මෙහෙණින් වහන්සේ මැද දිගටම දස දහස් ගණන් සිටින කොයි වෙලාවක වුණත් පින්වත් සැරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ බඳු ප්‍රධාන පෙළේ උතුමන්ට බණ කියන තැන්වල බුදුහාමුදුරුවෝ ඉන්න තැන්වල විශේෂ ආසන දෙක තුනක් තියෙනවා හොඳට මෙත්ත දාලා එළව ඒක වෙන කවුරුවක් හාමුදුරුවෝ ඉන්න ගන්නෑ දැන් බලනකොට මුගලන් හාමුදුරුවෝ මෙතන ඉන්නවා කොහෙන් ආවද කොහොම ආවද කවුරුවත් දන්නේ නෑ ඉරිති බලන ඒ වාටිපේක උන්වහන්සේ එතන ඉඳගත්ත විගසක මේ කරන දේශනාව නවත්තලා බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා එනි මොග්ගල්ලාන ඔබට මේ වෙච්ච විපක්තියක් දැක්කා මේ මිනිස්සු දැන් බලන් ඉන්නවා බුදුහාමුදුරු මොකද්ද මේ කියන කතාව එහෙමම නවත්තලා වෙන කතාවක් දැක්කා ඇවැත්නි මොග්ගල්ලාන ඔබට වෙච්ච මේ විපතක් දැක්කා මේ විපතින් ඔබ ගලවා ගැනීමට මම ක්‍රම උපක්‍රම කීපයක් දැරුවා හිතුවා නමුත් මොග්ගල්ලාන දැන් ඔබ පැහැදිලිව දන්නවා එදා කරගත් අකුසල කර්මයේ බලපතලකම ඒ කතාව මම මෙතන කියනවට වඩා සුදුසුයි එවැනි මොග්ගල්ලාන මේ දාස් ගණන් මෙතන සෙනගා භික්ෂු භික්ෂුණී උපාසක උපාසික ආසට පැනගෙන මේ ජනතාවට ප්‍රකාශ කරන්න ඔබට වෙච්චදී ඒ වෙනකොට මේ මිනිස්සුන්ට තාම ආරංචියක් ඉන්නේ මුගලන් හාමුදුරු ගහලා තල්ලලා මරලයි කියන බව එතෙන්දී උන්වහන්සේ ආසට නැගලා බුදුහාමුදුරුවෝ ශිල්පතුල් බැදලා සමාව අරගෙන ඊට පස්සේ කලේ මොකක්ද ආසට පැනගිලා මේ සිද්ධිය බුදුහාමුදුරුවෝ නැවත ප්‍රකාශ කළා. එවැනි මොග්ගල්ලාන කිසිවෙකුටත් නොවෙච්ච විපතක් දැන් මොහොතකට කලින් ඔබට සිද්ධ වුණා. මේ ජනතාවට මේක ප්‍රකාශ කළා. ඒ තෙන්දු උන්වහන්සේ කාශ්‍යප වැඩ ඉඳගෙන සියල්ලන්ට ඇසෙන පරිදි තමන්ගේ ඒ කතා ප්‍රවෘත්තිය පැහැදිලිව දේශනා කළා. දේශනා කළ යහසේම මමගත් ගින්නකින් උන් වහන්සේගේ ශරීරයේ ආදාහණය වුණා. බුදුරජාණන් වහන්සේ මේ වගේ තිබුණු පාත්‍ර පියන පාපීපියන අරගෙන ඒකට පෙරහකටක් දෙලලා මේ පෙර උන් වහන්සේ අහසට ඇඳුවා. අර ඔක්කොම ආදාහණය වෙච්ච ධාතු කෑලි පොඩි මේකට වැටෙන පාත්‍රය පෙරහකට මතට. ඒ ධාතු පාත්‍රේ අරගෙන යෝ පබ්බ ජීජාති සතානි පංච පහාය ක
तम्वेत रागं सुषमाहितिन्द्रियं परिनिभूतं वन्दथ महामुग्गल्लां गाता हटगरणक् देशना कला मुगलं हांगुवे योपाव्य जे जाति सतानि पंच एवत्नि महानिनि ममवत् नोकरपु देया पित पित आत्म भाव पंचीयक्म महान दंपुरलती ඊට අමතරව සංසාරයේ නොඑක ආත්මවල මහානතම් පුරල තිබෙනවා. නමුත් මේ ආත්මෙත් පැවිද්දෙක්, ළමන ආත්මෙත් පැවිද්දෙක්, ඒ ඊළඟ ආත්මෙත් පැවිද්දෙක් පිළිවෙලින් ආත්ම භාව 500ක්ම පැවිද්දක් පිළු. යෝපප්ප ජීජාති සතානි පංච. පහය කාමානි මනෝරමා. කාමාදී සියලුම ආශ්‍රව ධර්මයන් නැති කර දමන ඊළඟට ඉන්ද්‍රිය දමණය කරගත් තම්බීත රාග සුසමාහිතින්ද්‍රිය. ඉතා ඉහෙන මත්නමකින් සිත් සතන් දියුණු කරගත් මහා බුලන් රාගන් වාංශේට යෝපබ්බ ජීජාති සතානි පංච පහය කාමානි මනෝමානි තම්බීත රාග සුසමාහිතින්ද්‍රියං පරිණිබ්බුතං වන්දත මහා මොග්ගල්ලා. මේ පිරිනුවන් පා වදාළ මුගලම් රහතන් වහන්සේගේ ධාතු නිධම් කොට ස්තූපයන් කරන වදින්දේ කියලා බුදුහාඳුරෝ ගාත හැටගන්නකින් අර ධාතු පාත්‍ර පිය අතීතියාගෙන අර මහ ජනතාවට මුගලම් මහරහතන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන ඔන්න බලන්න බුදුහාඳුරෝ මේ තත්ත්වය අපට පේනවා කෙබඳු චෛත්‍යයක්ද කියලා බෑ අපිට සමාන පුරුදු කළා අපේ රටේ ජනතාවත් ඒක හරියට දැන කියාගෙන ඒ අනුව පිළිපැද්දා ප්‍රතිඵලය අනිදක්වා මේ ශාසනයේ මේ රටේ පැවතීමයි බුදුරජාණන් වහන්සේ බුදු බවට පත් වීමෙන් පස්සේ අර පාරමිතා ධර්ම පිරූ කාමී තුල ඉටු කරන්නට බලාපොරොත්තු වුණ දේ තමයි මේ ගුරු වෝල සම්බන්ධතාවයේ තුලින් ශාසනයේ චිරස්ථායි කිරීම. ඒ සඳහා දිවා රාත්‍රී වුණ වහන්සේ වැඩකලා ක්‍රියා කළා. මගේ අදහස් දැන් මුදුන්පත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් මම මෙතරම් බ්‍රහස් මහංශ විය යුතු නැත කියන බව තථාගතයන් වහන්සේට අනේ කවදාක්වත් ඇති වුණේ නැහැ. පරක්ඛං පටිපඤ්ඤත යන බණපදයට අනුව ඉන් වහන්සේ හැම විටක් ධර්ම විතම ලෝකයාගේ යහපත පිණිසමයි අප කැපවෙලා කටයුතු කළේ. මුළු කාලයම යොදාගත් ඒකටමයි. අලුයම ඉර උදාවත් සමග ඒ කියන්නේ අලුයම හතරට පමණ අරුණු නැගෙන වේලාවේදී පිපිදෙන බුදුපියාණන් වහන්සේ පැය විවේකව ඉඳලා ඉන් අනතුරුව සමාපත්තියට සමවැදිලා ලෝකයේ දෙස බලන අද කාටද පිහිටක් විය යුතු වන්නේ මං කාට මොහාටද යා යුතු වන්නේ කොයිතරම් දුරට හැර වුවද බුදුමාතෘ වදී පාගමනින් නොවේ අහසින් ඉරිදි බලයෙන් වැඩලා කාටවත් නොපෙරෙන තැනකින් කාටවත් නොඅඟවා බිමට බැහැලා ප්‍රකෘති භික්ෂුවක් වශයෙන් වහන්සේ වී වැඩේට බයි. තමන් තුළ ගුණ නුවණ ඇතැයි කියන බවක් නෑ උන් වහන්සේ කවදාවත් අන් අයට අඟවන්නේ. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලාට නියම කළේ ඉරිදි ප්‍රාතිහාර පෑමට අනුබල දීමක් මගෙන් කෙරෙන්නේ නැත කියලා. උන්වහන්සේ දේශනා කළේ ආහින් යාම දිය මතු පිටින් යාම
නොපෙනී යාම ආදී විවිධ ඉර්ධි බල පෙන්නන මහජනයා විමතියට පත් කරලා ශාසනයක් දියුණු කරන්න බෑ. මහජනයා යහමගට යොමු කරන්න බෑ. ආදේශනා පාටිහාරිය කරුණු පැහැදිලි කළ බණ කියලා පිළිවෙත් ගත්වව තමන් පිළිපදිමින් ලෝකයාට ආදර්ශයක් දෙන විට ඔවුන් එය අනුගමනය කර ඒක තමයි බුදු පියාණන් වහන්සේගේ ගුණාංගයේ උනේ. ඒ චාරිත්‍රයට අනුව දවසක් අලියම බුදුහාඳුරෝ වැඩ සිටියේ එදා රජගහ නුවර වේළුවනාරා. මහා කරුණාවෙන් අලියම ලෝකයේ සැබෑ ඒ බලන්ටියුන් වහන්සේ දැක්ක මේ රජගහ නුවරට ටිකක් ඈතින් ආසන්නයේ පිහිටි ගමක මහා ධන කුබේර බ්‍රාහ්මණ කෙනෙක්. ධනවත් කෙනෙක් බලවත් කෙනෙක් ඒ වගේම නැනවත් කෙනෙක්. ඉඩකඩන් වතු පිටි කුඹුරු යාන වාහන ගෙවල් දොරවල් රන් රෙදී මුතු මැණික් වලින් නෑ කිසිම අඩුවක්. ඔහුගේ ඉඩකඩන් වල කුඹුරු වල වතු පිටි වල සේවය කළ කර්මාන්ත ශාලාවල ඔය ප්‍රති කර්මාන්ත කපු කර්මාන්ත වගේ ඒ වායේ සේවය කරන පිරිසම 10-15000කට වැඩි. 10-15000ක් සේවය කරනවා නම් වේතනයක් ලබන එයින් අපට පේනවා ඒ අය ඔහු නිසා 50,000-60,000ක් දෙනා ජීවත් වෙන බව. පවුලකට 5 දෙනෙක් යොදලා ගණන් බලනකොට ඒකයි ප්‍රමාණය. අන්න ඒ වගේ කෙනෙක් බොහොම ගතිගුණ හොඳයි. ආගමට ලැබී හැබැයි බ්‍රහ්ම ආගමයි අදහන්. ලැබෙන ආදායම හොඳට බෙදලා පඩි නඩි වේතන ගෙවලා ලැබෙන ලාභයක් තෝ කොටස් කරගෙන ඒ එක් කොටසක් තම පිරිසට බෙදා දෙන. ඒ විදිහේ දානපති ධනවතෙක් නැති බැරි කෙනෙක් යමක් කිව්වොත් කවදාවත්ම නෑ අහක බලා ගන්න. එක එක්කෙනාගේ දුක් ගැන පිළි විමසලා බලලා කළ යුතු උපකාරයක් කිරීමට පින්වතුනි ඔහු එක එක අංශවල නිලධාරී බ්‍රාහ්මණවරු යුදල තිබුණ කෙනෙක් උදව්වක් ඉල්ලන්නට ආවත් ආපහු හැරවීමක් නෑ. පුළුවන් තරමින් උපකාර කර බුදුරජාණන් වහන්සේ මේ බමුණුතුමාගේ නම උදය උදය බමුණුතුමා ගැන දිවසින් දකිනකොටම පින්වත්නි ඔහුගේ මේ දෛනික චාරිත්‍ර මාලාවක් දිවසින් දැක්ක. ඔය මා පළකල වැඩගත් චාරිත්‍ර මාලාව. එබඳු ගුණවත් පුද්ගලයෙක් උන් වහන්සේ දැක්ක ඔහු පෙර පින් නැතියෙක් කෙනෙක්. නිවනට ලං වෙච්ච කෙනෙක්. මා හම වුණොත් ඔහුට ඒ කාන්තේම පිළිවෙලින් සෝවාන් ඵලයට පත් වෙයි. සෝවාන් ඵලයට පත් වෙන්නට පින් තිබුණාට අද මේ පුද්ගලයා බ්‍රහ්ම ආගම අදහන්නේ. මේ ලෝකේ සියල්ලක්ම සිදුවන්නේ මහා බ්‍රහ්මයාගේ කැමැත්තට අනුවයි. වයින්නේ ගොරවන්නේ විදුලි කොටන්නේ ගස් කුලන් වල ගෙඩි හැදෙන්නේ මිනිස්සු ජීවත් වන්නේ දෙද දුක් හැදෙන්නේ මේ දුකසක සෑම දෙයක්ම ලෝකේ මවන ලද සරුව බලධාරී බ්‍රහ්ම රාජයාගේ කැමැත්තට අනුවයි. ඒ පිළිබඳව දර්ශනය ධර්මයක් තිබෙනවා. ඒ ධර්මයට නැඹුරු වෙච්ච පිළිගත් පුද්ගලයේ උදය බ්‍රාහ්මණතුමා. බුදුහාමුදුරුවෝ බැලුව කොහොමද මේ පුද්ගලයාට මං බණක් කියන්න යන්නේ ඇඳුරුම්කමක් මගේ නෑ. නුවණට දිවසින් දැක්ක හැබෑව කතා බස් කරලා නෑ පණ පුරුද්දා.
ඔහුත් මා දැකලා තියෙනවද නැද්ද කියන බවක්වත් නිශ්චිතව මා දන්නේ නැහැ. ඔහු හමුවන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ඒ එක්කම පසුව බැලුවා. උන්වහන්සේ තැන්කට යන්න පින්වත්නි අද ජීවත් වෙන අපට පවා වැඩගත් පිළිවෙලක් අනුමත කරලා තිබෙනවා. ගෙපිලි වලින් පිළි පිරිස වැඩි. ගයක් පාසා ගෙවල් අත අරින්නේ නැතුව පින්ත පාතයක්. මේක බුද්ධාගම අදහන ගෙදරක්, එතින්ටත් ගොඩ වුණා. ඊළඟ ගෙදර වෙන ආගමක් අදහන ගෙදරක්. එතනින් මොකද දුන්නේ නැහැ, ටිකක් ඉඳන සුවපත් වේවා කියලා අර වගේ එතනින් ගියා. ඊළඟ ගෙදර වෙනත් ආගමකට වෙනත් ජාතියකට අයිති තැනක්. ඒ වුණාට වෙනසක් නැහැ, එතනටත් වැඩි. ඒ ලැබුණත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒකයි ගෙපිලි වලින් පිටු පිනිස වඩිනවයි කියන මේ උදාර චාරිත්‍රය. ඇයි හේතුව? මෙතනින් ලැබුණ අතින් ගණන් ගත්තේවත් නැහැ. අනිත් තැන ටිකක් සැලකුවා, තව තැනක ටිකක් සැරපරුස විදියට පිළිපැද්ද. තමන්ගේ කෙලෙස් ධර්මයන් ප්‍රහීණ කිරීමට ඒක අවශ්‍යයි. අපට කඩන්න බැරි ක්ලේශ ධර්ම තිබෙනවා. පින්වත්නි, අපි මේ ගැට ගහලයි අපිව තියෙන්නේ. වරපටවල් 10යි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, ශීලබ්බත පරාමාස, පටිඝ, කාමරාග, රූප අරූප ආදී වශයෙන් මාන දිට්ඨි ආදී ඔය කෙලෙස් තිබෙනවා 10යි. ඒ අනුව පින්වත්නි, අර පළවෙනි බැඳුම් තුන සක්කාය දිට්ඨි, මමය මාගේය කියන දෙටි කොට අල්ලා ගැනීම, මගේ ගෙවල් දොරවල්, මගේ දරුවෝ, මගේ නම, මගේ නම්බුව, මගේ තත්ත්වය, මගේ දේපල ප්‍රමාණයට වඩා ගිය මමත්වය, විචිකිච්ඡා, තුනුරුවන් පිළිබඳවත්, සක්කයේ පිළිබඳවත් තිබෙන සැකේ, සීලබ්බත පරාමාස, විවිධ දර්ශන ආගම් ලෝක හැමදාම තිබෙනවා. අදත් එහෙමයි. ඒවා පසුපස නොදුවා යාපත් මේ බුදු දහමට අනුව අනුකූලව ක්‍රියා කිරීම එක හිතකින් යුතුව. අන්න ඒ විදිහේ තත්ත්වයක් දැන් මේ පුද්ගලයාට අර කියන කෙලෙස් යටපත් වීමට පින්නපාත වැඩීමෙන් පුළුවන්කම ලැබෙනවා. ගෙපෙලි වලින් පිටු පිනිස වැඩීමෙන් වෙන ගුණාංගය ඒකයි. දැන් අපේ ජීවිත කෙනෙක් අපට සැලකුවේ නැත්නම්, අපිව ගණන් ගත්තේ නැත්නම්, මායින් කළේ නැත්නම් අපේ හිත එතනම වැටෙනවා. ආයෙත් යමක් කරන්නටවත් එතනට යන්නටවත් කැමැත්තක් නැහැ. හේතුව පින්වත්නි, මාන උද්දච්ච අවිද්‍යා කියන මේ කෙලෙස් අපි තුල තියෙනවා. රහත් වීමෙන් ඒවා නැති බව. ඒ නිසා මේ ගෙපිලි වලින් පිළිපිරිස ගියාම ප්‍රශ්න. එහෙම කල්පනා කළා බුදු ගුණදායි මේ ආහාර පාත්‍රය පිළියෙල කළ ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ අත මත ධනගාල පූජා කරන ගමන්ම වචනයක් කිව්වා. හිත බොහෝම කැදෙයි. බවත් ගෞතමයන් වහන්සේ බොහෝම කෑමට කෑදර කෙනෙක් බව මට පෙනෙයි. ඊයේ අපේ ගෙදරට ආව මා ප්‍රණීත ආහාරය පූජා කළා. පෙරේදා තාම එදත් මේ සැලකිල්ල නොකළා. මම දන්නවා හේතුව මොකක්ද. හිතන්න බැරි තරම් මහා රාජ සම්පත් බින්දා, රත්තරන් භාජනවල හැඳි පොඩි ආහාර පාන ගත්ත ප්‍රමුඛ පෙළේ කාම සුඛල්ලි කාම යෝගයේ විදපු කෙනෙක් ඔබ වාසි.
දැන් මගේ ප්‍රණීත ආහාරය ගත්තාම පෙරේද ඇවිදින් ඔබ වහන්සේට ඒ ජීවිතේ නැවත මතක් වෙන්න ඇති. අනේ මං ගිහි කාලේ මෙහෙම නේද කෑවේ ජීවිතේ. මේ තරම් ප්‍රණීත ආහාර. ඒ නිසා ඊයේ තව අරක අර කෑම රහ වැටීම නිසා. ඒ වගේම අදත්තාව ඔබ වහන්සේ පැමිණීම ගැන මම සතුටුයි. ඒ වුණාට කෑමට බොහොම ලොල් වූ පුද්ගලයෙක් කෑදර පුද්ගලයෙක් කියන බව නොකියාම බෑ. නැවත නැවත පුනක් පුනං ඒව මමේ වගේම ආගච්චි. මගේම ගෙදරට නැවත නැවත එන. දැන් ඔන්න බුදුහාමුදුරන්ට සතුටක් ඇති. දවස් තුනක් ආව වචනයක්වත් මේ මිනිසයාගෙන් පිට උනේ නැහැ. වචනයක් කියා ගන්නටවත් පියක් තිබෙන්නේ නැහැ ඉඩක්. දාන පාත්‍රයේ පූජා කරනවා, ආචාර සමාචාර කරනවා, සෙනෙහින් ගෙතුලට යනවා. බුදුහාමුදුරන්ට බෑ ඔහු පස්සෙන් යතුවන් යන්නේ ගේ ඇතුළේ. ඒ නිසා උන් වහන්සේට සතුටක් ඇති. දැන් මට ඔන්න ආවැඩේ අද කරගන්න පුළුවන්. මට වුවමනා කළේ මේකයි. මේ මිනිහව කොහොම හරි කතාවට අල්ලගන්න. ඊයේ පෙරේද දෙකේම නෑ බුරුලක් ඉතුකුන්නේ නෑ වචනිකව. එතෙන්දි බුදුහාමුදුරුවෝ අර පුනක් පුනං ඒව නැවත නැවතම මගේ ගෙදරට ඔබ වහන්සේ එනවයි කියන බව ප්‍රකාශ කළා. ඒ වචනේ කටෙන් ගැලවෙනකොටම පුනක් පුනං ඒව වපන්ති බීජං පුනක් පුනං වස්සති දේව රාජා පුනක් පුනං කෙත්තං කසන්ති කස්සකා පුනක් පුනං ධඤ්ඤ මුපෙති රට්ඨං. උදේ බහුමුතුමනි මම විතරක් නොවේ ඔබ විතරකුත් නොවේ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම නැවත නැවත කළ යුතු දේවල් තියෙනවා. පුනක් පුනක් චේම වපන්ති බීජා. මේ ලෝකේ මිනිස්සු හැමදාම නිතකින්ම නිරතුරුවම වපුරනවා. කුඹුරු සකස් කිරීම, බිම් කෙටීම, මඩ කිරීම, ඔය ඔක්කොම කරන්න ඕනේ. කවුරුද්දක් කළ ඉවර කරන්න බෑ. කවුරුත්ම දෙතුන් වතාවක්වත් කරන්න. පුනක් පුනං ඒව වපන්ති බීජං, පුනක් පුනං වස්සති දේව රාජා. දේව කියලා කිව්වෙ වැස්සටයි. දේ වැස්සත් හැමදාම වහින්න ඕන. මාසෙ දෙකින් තුනෙන් වැහම නවතින්නේ ආයේ වයින්. ඒකත් නිතර නිතර කෙරෙන්නා. පුනක් පුනං කෙත්තං කසන්ති කස්සකා ගොවියෝ ඒ වගේම හේ ගොවිතැන් කරන අය. වෙන වෙනම් කර්මාන්ත කරන අය. හැමදාම ඒවා නොකඩවා කරන්න ඕන. අපි අදත් උදෑසන නූන හොද ගන්න ඕන. ඒ නිසා හෙට ඌමනා නැත කියලා බෑ මේ කුඩා දරුවේ කුටවත් මූණකට හොදන් නැතුව ඉන්න. හෙටත් ඒක ඕන. උදේ විතරක් නෙමෙයි හවසටත් ඕන. ඊට අමතරව අපට මූණකට හොදගන්න ඕන. නැවත නැවත. අර පුනක් පුනං කියපු වචනයම සම්බන්ධ කරගෙනයි මේ දේශනාව බුදුහාමුදුරුවෝ ආරම්භ කළේ. පුනක් පුනං වස්සති දේව රාජා පුනක් පුනං කෙත්තං කසන්ති කස්සකා පුනක් පුනං ධඤ්ඤ මුපෙති රට්ඨං. ධනේ උපදිනව ගොවිතැන් කරනව, කර්මාන්ත කරනව, වැඩ කරනව, ඒ හම්බ කරන දේ පරිභෝග කරනව, කොටහ බෙලෙන්න දාමට තියනව වෙළඳ පොළට යනව, ඒවා අනිත් මිනිස්සු පරිභෝග කරනව මිලයක් නෑ. ඔය විදිහට තමයි මේ රටක් ලෝක ලෝකයා මිනිස් සමාජයක් යන.
पुनम याचका याचयन्ति पुनः पुनम दान प्रति ददन्ति पुनः पुनम दान प्रति दधित्वा पुनः पुनम सर्ग मुपिंतिठान උදේ බ්‍රාහ්මණ තුමනි දැන් ඔබ මට සමච්චල් කළා මේ කෑමට ඇබ්බැහි වෙලා නැවත නැවත එනවා කියලා. එතකොට මම විතරක් නෙමෙයි මේක ලෝකෙ සිටක් පුනක් පුනක් යාචකා යාචයන්ති ඉල්ලන අය යාචකයෝ ඒ අය හැමදාම ඉල්ලනවා හැමදාම යනවා පුනක් පුනක් දානපති ගදන්ති දන් දෙන අය හැමදාම දෙනවා ගිය මාසෙත් දුන්නා මේ මාසෙත් දෙනවා ගිය අවුරුද්දේ දුන්නා මේ අවුරුද්දේ දෙනවා ඉංගන්නේ යාචකේ කාව පුළු පුළුවන් තරමේ දෙන එකන දෙනව නවත්තන්නේ බලන්න පුනක් පුනක් යාචකා යාචයන්ති පුනක් පුනක් දානපති දදන්ති පුනක් පුනක් දානපති දදිත්වා පුනක් පුනක් සර්ග මුපෙන්ති ඨාන ඒ මිනිස්සු හිතමුදී නැවත නැවත දීලා සතුටින් ඒ අය මරණින් පස්සේ දිව්‍ය ලෝකවල උත්පත්ති ලබන මිනිස් ලෝකයේ උපත ලැබුවද ධනවත් බලවත් නැනවත් ගුණවත් උසස් ජීවිත තමයි ලබන්නේ මේ දීමනාව නිසා පුනක් පුනං ජායති මේ යටිච පුනක් පුනං සීවතිකම් හරයි ඒ විතරක් නෙමෙයි පුනක් පුනං ජායති මේ යටිච නැවත නැවත උපදිනවා මේ ආත්මෙත් අපි උපන්න මේ ආත්මෙත් අවුරුදු 60 70ක් 80ක් 90ක් ඉඳලා මැරෙනවා आए तीलंग टोकुरी ना तीलंग टे ऐतनात मरे ना तीलंग टे देवी एक कुनात सी मासाही ते काल्या देवुलों का सर्प विदला ए चुत्ता बेना ब्रह्मराज एक वजह ऐह माहितापी मेक तमाय लोग सुभावे पुना पुनां जाए कि मी ये तीचे उपदिनों मरे ना वन वते किबरे अपने एक आई लोग है පුනක් පුනං සීවතිකං ආරම්භි මරුණයි පස්සේ ඉන්න කවුරු හරි මේ ශරීරයේ කුණු කය ආදාහනය කරනවා නැත්නම් භූමිදාන කරනවා මෙහි දාන කරනවා ඒකත් හැම ආත්මයකම වෙනවා මේ අපි කවුරුත් ආත්ම භාව කෝටි ගණනකට වඩා බෑ අපට නිශ්චිතව කියන්න මැරිලා ඇති මේ මහ පොළොවේ වැලිකට ගන්න. ඉපදිලත් තියෙනවා. මේක ඉවරයක් වෙන දවසක් තියෙනවා. යම් කිසි දවසක ආරාමා මතක් කළ මග්ගංච ලද්දා අකුණක් භවය. මේ කාරණේ හිතට ගත්ත පුද්ගලයා ඒ අනුව හිතලා අනේ මේකයි ලෝකෙ හැටි. ධනවතුන් බලවතුන් නැනවතුන් සිල්වතුන් ඉරිදිමතුන් යාචකයන් තිරිසංගත සතු ප්‍රේත භූතාදී ඔය ඔක්කොම මැරෙනවා තැන් තැන් වල උපදිනවා මේක තමයි ලෝකය මේක තේරුම් අරගෙන මග්ගංච ලද්දා අතුනම් භවයි මග්ගංච ලද්දා අතුනම් භවයි කියන්නේ සෝවාන් සකුදාගාමී අනාගාමී අරිහත් ඔය මාර්ග හතරට පැමිණිලා මග්ගංච ලද්දා අපුණක් භවය නැපුණක් පුණං ජායති භූරිපඤ්ඤ භූරිපඤ්ඤ කිවේ බුද්ධිමත් උත්තම පුද්ගලයා දීයාපෝ පෙවිද්දා උපත උපත සපුරා නැති කරදා එතනින් ගමන ඉවරයි බලන්න ඔය අදහස ඇති කාරණා ටික පැහැදිලි කරලා දැන් බුදුහාඳුරෝ ඉඳගත් ආසනයේ ඉඳගෙන අතේ දාන පාත්‍රේ බමුණුතුමා මෙතන ඉඳගෙන ඔහු දැන් මේක විමතියකින් අහගෙන ඉන්නවා මේ පැය ගණන් දේශනාවක් නෙමෙයි මේක අහගෙන නිම වෙනකොට
अभिकांतं भोगोत्तमः अभिकांतं भोगोत्तमः अने स्वामी गौतम वहांस मट नम पुदुम हंगी मकाव मट पुदुम दैनी मकाव अंधकारे तेल पज्जो तं व्य चक्कुमंतो रूपं दक्खिंती जन अंदुराक तीयन वेलावट आलोक या पानक दल्व हेमोटम ए सियल लपेन वह दिव इतकोट अन्न ए वगे मम दन में गन अंदुरक हिति आई तीयन बो मत पे मे लोके मैं भी ब्रह्म राज सर्व बल धार ओगे कैमत्तटाई मे सियल लपन එබඳු විශ්වාසයක් මානව තිබුණි. ඊට අදාළ ධර්ම කොටස් එක තියෙන විස්තර. ಗುಣදායි මේ ආහාර පාත්‍රය පිළියෙල කළ ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ අත මත ධනගාල පූජා කරන ගමන්ම වචනයක් කිව්ව හිත බොහෝම කැදෙයි. බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ බොහෝම කෑමට කෑදර කෙනෙක් බව මට පිළිගන්න. ඊයේ අපේ ගෙදරට ආවම ප්‍රණීත ආහාරය පූජා කළා. පෙරේදා තාම එදත් මේ සැලකිල්ල නොකළා. මම දන්නවා හේතුව මොකක්ද. හිතන්න බැරි තරම් මහා රාජ සම්පත් වින්දා හතරම භාජනවල හැඳි කුලී ආහාර පාන ගත්තෙ ප්‍රමුඛ කලේ කාම සුඛල්ලි කාම යෝගයේ විදපු කෙනෙක් ඔබ වහන්සේ. දැන් මගේ ප්‍රණීත ආහාරයේ ගත්තාම පෙරේද ඇවිදින් ඔබ වහන්සේට ඒ ජීවිතේ නැවත මතක් වෙන්න ඇති. අනේ මං ගිහි කාලේ මෙහෙම නේද කෑවේ ජීවිතේ. මේ තරම් ප්‍රණීත ආහාර ඒ නිසා ඊයේ තව අරක අර කෑම රහ වැටීම නිසා ඒ වගේම අදත්තා ඔබ වහන්සේ පැමිණීම ගැන මම සතුටුයි. ඒ වුණාට කෑමට බොහොම ලොල් වූ පුද්ගලයෙක් කෑදර පුද්ගලයෙක් කියන බව නොකියාම බෑ. නැවත නැවත පුනක් පුනං ඒව මමේ වගේ මං ආගච්චි මගේම ගෙදරට නැවත නැවත එන දැන් ඔන්න බුදුහාමුදුරන්ට සතුටක් ඇති දවස් තුනක් ආව වචනයක්වත් මේ මිනිසයාගෙන් පිට උනේ නැහැ. වචනයක් කියා ගන්නටවත් පියක් තිබෙන්නේ නැහැ ඉඩක්. දානි පාත්‍රයේ පූජා කරනවා ආචාර සමාචාර කරනවා සෙනෙහින් ගෙතුලට යනවා. බුදුහාමුදුරන්ට බෑ ඔහු පස්සෙන් යතුවන් යන්නේ ගේ ඇතුළු. ඒ නිසා උන් වහන්සේට සතුටක් ඇති. දැන් මට ඔන්න ආවැඩේ අද කරගන්න පුළුවන්. මට වුවමනා කළේ මේකයි. මේ මිනිහව කොහොම හරි කතාවට අල්ලගන්න. ඊයේ පෙරේද දෙකේම නෑ බුරුලක් ඉතුරු නෑ වචනිකව. එතෙන්දි බුදුහාමුදුරෝ අර පුනක් පුනම් ඒව නැවත නැවතම මගේ ගෙදරට ඔබ වහන්සේ එනවයි කියන බව ප්‍රකාශ කළා. ඒ වචනේ කටෙන් ගැලවෙනකොටම පුනක් පුනම් ඒව වපන්ති බීජං පුනක් පුනම් වස්සති දේව රාජා පුනක් පුනක් කෙත්තං කසන්ති කස්සක පුනක් පුනක් ධඤ්ඤ මුපෙති රක්ඛ. උදේ බබුණු තුමනි මම විතරක් නොවේ ඔබ විතරකුත් නොවේ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම නැවත නැවත කළ යුතු දේවල් තියෙන. පුනක් 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 චේව වපන්ති බීජා. මේ ලෝකේ මිනිස්සු හැමදාම නිතකින්ම නිරතුරුවම වපුරනවා. ඒ කුඹුරු සකස් කිරීම බිම් කෙටීම
බඩ කිරීම ඔය ඔක්කොම කරන්න ඕනේ. කවුරුද්දක් කරලා ඉවර කරන්න බෑ. කවුරුත් එක්ක දෙතුන් වතාවක්වත් කරන්න. පුනක් පුනං ඒව වපන්ති බීජං පුනක් පුනං වස්සති දේව රාජා. දේව කියලා කිව්වෙ වැස්සටයි. දේ වැස්සත් හැමදාම වහින්න ඕන. මාසෙ දෙකින් තුනෙන් වැහම නවතින්නේ ආයෙ වහින්න. ඒකත් නිතර නිතර කෙලින්නම්. පුනක් පුනං කෙත්තං කසන්ති කස්සකා ගොවියෝ ඒ වගේම හේ ගොවිතන් කරන අය වෙන වෙන කර්මාන්ත කරන අය හැමදාම ඒවා නොකඩවා කරන්න ඕන. අපි අද උදෑසන නෝන හොද ගන්න ඕන. ඒ නිසා හෙට ඌමනා නැත කියලා බෑ මේ කුඩා දරුවේ කුටවත් මූණකට හොදන් නැතුව ඉන්න. හෙටත් ඒක ඕන. උදේ විතරක් නෙමෙයි හවසටත් ඕන. ඊට අමතරව අපට මූණකට හොද ගන්න ඕන. නැවත නැවත අර පුනක් පුනං කියපු වචනයම සම්බන්ධ කරගෙනයි මේ දේශනාව බුදුහාමුදුරුවෝ ආරම්භ කළේ. පුනක් පුනං වස්සති දේව රාජා පුනක් පුනං කෙත්තං කසන්ති කස්සකා පුනක් පුනං ධඤ්ඤ මුපෙත්ති රත්ථං. ධනයේ උපදිනව ගොවිතැන් කරනව කර්මාර්ථ කරනව වැඩ කරනව ඒ හම්බ කරන දේ පරිභෝග කරනව කොටහ බෙලෙන්න දාමට තියනවා වෙනද පුරට යනවා ඒවා අනිත් මිනිස්සු පරිභෝග කරනවා මිලයක් නෑ. ඔය විදියට තමයි මේ රට ලෝක ලෝකය මිනිස් සමාජයක් යන්නේ. පුනක් පුනං යාචකා යාචයන්ති පුනක් පුනං දාන ප්‍රති දදති. පුනක් පුනං දානපති දදිත්වා පුනක් පුනං සග්ග මුපෙක්කිඨාන. උදේ බ්‍රාහ්මණ තුමනි දැන් ඔබ මට සමච්චල් කළා මේ කෑමට ඇබ්බැහි වෙලා නැවත නැවත එනවා කියලා. එතකොට මම විතරක් නෙමෙයි මේක ලෝකෙ සිටිතා පුනක් පුනං යාචකා යාචයන්ති ඉල්ලන අය යාචකයෝ ඒ අය හැමදාම ඉල්ලනවා හැමදාම යනවා. පුනක් පුනං දානපති දදන්ති දන් දෙන අය හැමදාම දෙනවා. ගිය මාසෙත් දුන්නා මේ මාසෙත් දෙනවා. ගිය අවුරුද්දේ දුන්නා මේ අවුරුද්දේ දෙනවා. ඉංගන්නේ යාචකේ කාව පුළු පුළුවන් තරමේ දෙන එකන දෙනව නවත්තන්නේ බලන්න. පුනක් පුනං යාචකා යාචයන්ති පුනක් පුනං දානපති දදන්ති පුනක් පුනං දානපති දදිත්වා පුනක් පුනං සග්ග මුපෙන්තිඨා. ඒ මිනිස්සු හිත හොඳින් නැවත නැවත දීලා සතුටින් ඒ අය මරණින් පස්සේ දිව්‍ය ලෝකවල උත්පත්ති ලබන මනුෂ්‍ය ලෝකයේ උපත ලැබුවද ධනවත් බලවත් නැනවත් ගුණවත් උසස් ජීවිත තමයි ලබන්නේ මේ දීමනාව නිසා. පුනක් පුනං ජායති මේ යටිච පුනක් පුනං සීවතිකං හරති. ඒ විතරක් නෙමෙයි පුනක් පුනං ජායති මේ යටිච නැවත නැවත උපදිනවා. මේ ආත්මෙත් අපි උපන්න මේ ආත්මෙත් අවුරුදු 60 70 80 ඉඳලා මැරෙනවා. ආයේ ඊළඟට උපදිනවා. ඊළඟට එතනත් මැරෙනවා. ඊළඟට දෙවියෙක් වුණත් සීමා සහිත කාලයක් දෙව්ලොව සැප විඳලා ඒ චුත වෙනවා. බ්‍රහ්ම රාජයේ කුවද එහෙමයි තත්ත්වය. මේක තමයි ලෝක ස්වභාවය. පුනක් පුනං ජායති මේ යටිච උපදිනව මැරෙනව නැවත ඒක ඉවරයක් නෑ. ඒකයි ලෝකයේ. පුනක් පුනං සීවතිකං ආරම්භි. මරුණයි පස්සේ ඉන්න කවුරු හරි මේ ශරීරයේ කුණු කය ආදාහනය කරනවා නැත්නම් භූමිදාන කරනවා මෙහි දාන කරනවා. ඒකත් හැම ආත්මයකම වෙනවා.
මේ අපි කවුරුත් ආත්ම භාව කෝටි ගණනකට වඩා බෑ අපට නිශ්චිතව කියන්න. මැරිලා ඇති මේ මහ පොළොවේ වැලිකට ගාන. ඉපදිලත් තියෙනවා. මේක ඉවරයක් වෙන දවසක් තියෙනවා. යම් කිසි දවසක ආරාමා මතක් කළ මග්ගංච ලද්දා අකුණක් භවය. මේ කාරණේ හිතට ගත්ත පුද්ගලයා ඒ අනුව හිතලා අනේ මේකයි ලෝකෙ හැටි. ධනවතුන් බලවතුන් නැනවතුන් සිල්වතුන් ඉරිදිමතුන් යාචකයන් තිරිසංගත සතු ප්‍රේත භූතාදී ඔය ඔක්කොම මැරෙනවා තැන් තැන් වල උපදින. මේක තමයි ලෝකෙ හැටි. මේක තේරුම් අරගෙන මග්ගංච ලද්දා අතුණම් භවය. මග්ගංච ලද්දා අතුණම් භවය කියන්නේ සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරිහත්. ඔය මාර්ග හතරට පැමිණිලා මග්ගංච ලද්දා අතුණම් භවය නැතුණා පුණං ජායති භූරිපඤ්ඤ. භූරිපඤ්ඤ කිවේ බුද්ධිමත් උත්තම පුද්ගලයා දීයාහෝ පෙවිද්දා උපත උපත සපුරා නැති කර දාන. එතනින් ගමන ඉවර. බලන්න ඔය අදහස ඇති කාරණා ටික පැහැදිලි කරලා. දැන් බුදුහාමුදුරුවෝ ඉඳගත් ආසනයේ ඉඳගෙන අතේ දාන පාත්‍රය බමුණුතුමා මෙතන ඉඳගෙන ඔහු දැන් මේක විමතියකින් අහගෙන ඉන්නවා. මේ පැය ගණන් දේශනාවක් නෙමෙයි. මේක අහගෙන නිම වෙනකොට අභික්ඛන්තං භෝ ගෝතම අභික්ඛන්තං භෝ ගෝතම. අනේ ස්වාමීනි ගෞතමයන් වහන්සේ මට නම් පුදුම හැඟීමක් ආවා. මට පුදුම දැනීමක් ආවා. අන්ධකාරේ තේල පජ්ජෝතං විය චක්කුමන්තෝ රූපං දක්ඛින්ති ති. ධන අඳුරක් තියෙන වෙලාවට ආලෝකයක් පානක් දැල්වෙනවා. හැමෝටම ඒ සියල්ල පේනවා පැහැදිලිව. එතකොට අන්න ඒ වගේ මම දැන් මේ ධන අඳුරක හිටියයි කියන බව මට පේනවා. මේ ලෝකේ මැවි බ්‍රහ්ම රාජය සර්ව බල ධාර. ඔහුගේ කැමැත්තටයි මේ සියල්ල ලකුණු. එබඳු විශ්වාසයක් මාළඟ තිබුණි. ඊට අදාළ ධර්ම කොටසයක තියෙන විස්තර. දැන් සාමාන්‍යයෙන් මේ පින්වතුන් අපි කවුරුත් කෙලෙස් සහිතයි. අර වගේ මූණටම කෑම ටික දීලා ඔබ වහන්සේ මහා කෑමට රුචි කෙනෙක් කියලා දැන් ඔය ළමයි එහෙම කියන්නේ ඔබ නම් නිකම් මහා මලපෙරියෙක් කියන්නේ කෑමට ඇද්ද ඒ විදිය වචනයක් තියෙනවා. ඒ වගේ අර්ථයක් දෙන වචනයක් බුදුහාමුදුරන්ට කිව්වා. දැන් අපිට කියවන පොළොව බලාගෙන යන එක නේද අන්නේ මේ මූණටම කිව්වා. නමුත් බුදුහාමුදුරන්ට ඒක දැනුමක් නෑ. හේතුව උන්වහන්සේ කාමරාග රූපරාග ආදී ඒ සියලුම ක්ලේශ ධර්මයන් ඊළඟට මානාදී ඒ අවිද්‍යා කෙලෙස් ධර්ම නැති කළයි දැන්නේ. එතකොට දැනෙන්නේ අපට එහෙම දැනෙන්නේ අපි මේ කෙලෙස් සහිත අපට කෙනෙක් බැන්නු ත්‍රෙව්ව ගිරෙව්ව අමාති පුංචිකමක් කළා අපට සැලකුවොත් කතා කළොත් අපේ හිත බොහොම වැටෙනවා. හේතුව මේ ක්ලේශ ධර්ම වලින් යුක්තයි අපි. ක්ලේශ ධර්ම වලින් නැති වෙච්ච කෙනෙකුට එහෙම ගානක් වස්තුයි. ඒක තමයි ලෝකතත්. බලන්න දැන් අර ඔබලා මහරහතන් වහන්සේ බලන්න. උන්වහන්සේට පහන දුන්න ආකාරයේ මේ පොඩි ධර්ම උත්තර. සමාපත්තියට සමවෙන්න උන්වහන්සේ. වරක් ආවා තව මාසයකින් විතර තව වාරයක් ආවා. දැන් දෙවාර දෙකක් මේ මිනිස්සු අවියාංග අරගෙන හාර 500ක්.
කැරල්ලක් වගේ හරියට යුද්ධයකට එන ආකාරයට උන් වහන්සේ තුන්වෙනි දවසේ පළවෙනි දවසේ ඒ පර්වතයේ දෙපළු කරගෙන වැඩිය ඉරිදි බලේ සමාපත්තියට සමවැදිනවා දෙවෙනි දවසේ කුඩා සිදුරකින් උන්වහන්සේ අතුරුදහන් වෙනවා ආයෙත් මාසයකට විතර පස්සේ ඇවිදින් මේ සූකර කතලෙන ඒ ගල්ගුහා ඒක වට කරනකොට උන්වහන්සේ බැලුව මෙතන මොකක්ද මේ ප්‍රශ්නයක් කියලා මගෙන් කාටවත් වැරද්දක් වෙලා නැහැ මා වැරද්දක් කරලත් නැහැ කෙලෙස් නැසු උත්තමෙක් මම ඒ නිසා බැලිය යුතුයි කියලා සමාපත්තියට හිටිය උබලා පුබ්බේ නිවාසාන ස්මෘති ඥානයි අෂ්ට විද්‍යාවන්ගෙන් එකක් පූර්වේ නිවාසාන ස්මෘති ඥානයට හිත යොමු කළ බැලුව මීට කලින් මාත්මේ මම කොහෙද අසවල්තේ මනුෂ්‍ය ලෝකේ මෙබඳු තත්ත්වය මැරුණේ කොහොමද අනුන්ගේ ගුටිකා ඊළඟ ආත්මය බැලුවා ඒක වෙන ආත්මයක් එතන තියෙනවා මලාගෙන බලාගෙන යනවා උඩහට දිව්‍ය ආත්මයක් හෝ බ්‍රහ්ම ආත්මයක් නොලැබු අනිත් සෑම අවස්ථාවකම ගහකට යට වෙලා අලියෙක් පාගන තිරිසට කපලාකා දිඳකට වැටි වැටින ගහකින් වැටින මොනවා හරි වෙලා නැත්නම් අකුණක්වත් වැදිල තමයි මැරිලා කියන්නේ කාත්ම අන්තිමට 99999ක් බැලුව අනේ ඒකම ලක්ෂණෙනි ආත්මෙ බැලුව බලනකොට පේනවා බොහොම ලස්සන තරුණිය බලනරත්තයක් උඩ ඒ ඒරිය කඳේ වාඩි වෙනවා ගුන් දෙන්න බැනගෙන මේ කැලෑ පාරක එනවා ගුරු පාරක් ඇවිදින් මේ කැලිනුත් ඒ ගුරු පාරම තැරීම කැලිට හරෝල මේ තරුණයා ගහ බැස්සා බයිනකොට පේනවා මහලු දෙපළක් දැස් අන්ත මෞපිය දෙපළක් බලනකොට කරත්තේ යට පඩංගුවක් තියෙන ඒකින් ගත්ත පොල්ල අරගෙන මේ තරුණයා අම්මේ තාත්තේ කැලෑකරු පැන්නෝය කියලා කටහඬ මාරු කොල්ල කෑ ගහමින් අනේ අර මහලු දෙපළට තලන්න පටන් මුගලන් හාමුදුරුවන්ට පුදුමයක් අයියෝ මොකද මේ කියලා. කඳුළු පෙරෙන සිද්ධියක් උන් වහන්සේ රහත් කෙනෙක් නොවේ නම් ඒක දැක්කා. පූර්වේ නිවාසාන ස්මෘති ඥානයෙන් බලන්න. මේ හරියට ඉදිරිපිටට සිද්ධියක් වගේ ඒ මොහොතට පේන. මේ තරුණයා ගහලා ගහනර මහලු දෙකම මරලා දෙන්න. මරලා දාලා කැලියටි පිසි කර දාලා කරත්තේ දක්වන මෙහෙය. බැලුව කවුද මේ? අනේ වෙන කවුරුවක් නෙවෙයි මමත් මුලාවට වැටිලා ඒ වැඩේ කරලා තියෙන මම. මේ එන්නේ ඒ විපාකේ. රහත් උනායි කියන එකෙන් බේරෙන්න බෑ මේක මාතු ඝාතක පිතෘ ඝාතක ආනන්තරිය පාප කර්ම දෙකක් කරගෙන මේකින් වලකින්ට බෑ කියන උන්වහන්සේ හිත සමාපත්තියට යොමු කළා. එතකොට ගෑනුවක් මොනවා කළත් දැනෙන්නේ නැහැ. අර මිනිස්සු ඇවිදින් පොල් මුදු වලින් ගහලා තලලා හමක් වශයෙන් අරගෙන වැටකය දාලා කටු තියෙන ගස් අකුලකට විසි කර දාලා යතු කිව්වා. ඒ වුණාට උන්වහන්සේ නෑ පිළිතුරක් පෑවේ දැන්නේ නෑ ඉරට. ඉරිති බලේ බලය එවලේ අකුරු ඔක්කොම යන්න ගියා දැන් ඉතින් ඉවරයි ඊළඟට මොකද කළේ ශාරීරිය ප්‍රකෘතිමත් කරගෙන බුදුහාමුදුරුවිට ගියා දැන් අතිවිශාල සේනාවක් මෙහෙම බණහන් දකුණු පැත්තෙන් දිගටම බණහන්නේ භික්ෂුන් වහන්සේ වම් පැත්තෙන් දිගටම බණහන්නේ මෙහෙණින් වහන්සේ මැද දිගටම දස දහස් ගණන් සිටින
कोई भी ना आवा को ना तीन वाती सैनिक महाराहतान वांची मुगलान महाराहतान वांची बदु प्रधान पे ले उतु मांटा बान की न तैन बने बुधुहांद्रो इन न तैन बने विशेष आसन दिखतुना तीनों मुगलान मेट्टा दान इल एक बेरे का उल्लू खाम दुर्गो लिखे दाने दें पालने को तो मुगलान हांद्रो मेट्टरी न कोहिं आवा तो कोह मावा तो काउ ඒ වාටිපේක උන්වහන්සේ එතන ඉඳගත් විගසක මේ කරන දේශනාව නවත්තලා බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා එන නිමොග්ගලාන ඔබට මේ වෙච්ච විපක්තියක් දැක්කෝ මේ මිනිස්සු දැන් බලන් ඉන්නවා බුදුහාමුදුරු මොකද්ද මේ කියන කතාව එහෙමම නවත්තලා වෙන කතාවක් දැක්ක ඇවැත්නි මොග්ගලාන ඔබට වෙච්ච මේ විපතක් දැක්කෝ මේ විපතින් ඔබ ගලවා ගැනීමට මම ක්‍රම උපක්‍රම කීපයක් දැරුවා හිතුවා නමුත් මොග්ගලාන දැන් ඔබ පැහැදිලිව දන්නවා එදා කරගත් අකුසල කර්මයේ බලපතලකම ඒ කතාව මම මෙතන කියනවට වඩා සුදුසුයි ඇවැත්නි මොග්ගලාන මේ දාස් ගණන් මෙතන සෙනගා භික්ෂු භික්ෂුණී උපාසක උපාසික ආසට පැනගිනා මේ ජනතාවට ප්‍රකාශ කරන්න ඔබට වෙච්චදී ඒ වෙනකොට මේ මිනිස්සුන්ට තාම ආරංචියක් ඉන්නේ මුගලන් හාමුදුරු ගහලා තල්ලලා මරලයි කියන බව එතෙන්දී උන්වහන්සේ ආසට නැගිලා බුදුහාමුදුරුගේ ශිරපතුල් බැඳලා සමාව අරගෙන ඊට පස්සේ කලේ මොකක්ද ආසට පැනගිනා මේ සිද්ධිය බුදුහාමුදුරුවෝ නැවත ප්‍රකාශ කළා. එවැනි මොග්ගලාන කිසිවෙකුටත් නොවෙච්ච විපතක් දැන් මොහොතකට කලින් ඔබට සිද්ධ වුණා. මේ ජනතාවට මේක ප්‍රකාශ කළා. ඒ දෙවියන් වහන්සේ ආශ්‍රේ වැඩ ඉඳගෙන සියල්ලන්ට ඇසෙන පරිදි තමන්ගේ ඒ කතා ප්‍රවෘත්තිය පැහැදිලිව දේශනා කළා. දේශනා කළ යහසීම මමගත් ගින්නකින් උන් වහන්සේගේ ශරීරයේ ආදාහණය වුණා. බුදුරජාණන් වහන්සේ මේ වගේ තිබුණු පාත්‍ර පියන පිපියන අරගෙන ඒකට පෙරහකටක් දෙලලා මේ පෙර උන් වහන්සේ අහසට ඇදුවා. අර ඔක්කොම ආදාහණය වෙච්ච ධාතු කෑලි පොඩි මේකට වැටෙන පාත්‍රය පෙරහකට මතට. ඒ ධාතු පාත්‍රේ අරගෙන योपब्ब जीजाति सतानि पंच पहाय कामानि मनो रमानि तं वेत रागं सुषमाहि इन्द्रियं परिनिभूतं वन्दथ महामोग्गलान् गाथा हठगणनक् देशना कला मुगलं हांदुवे योपब्ब जीजाति सतानि पंच एवत्नि महानिनि ममवत् नोकरपु देया පිට පිට ආත්ම භාව 500ක්ම මහණ සම්පූර්ණලා තියෙනවා ඊට අමතරව සංසාරයේ නොඑක ආත්මවල මහණ සම්පූර්ණලා තිබෙනවා නමුත් මේ ආත්මෙත් පැවිද්දෙක් ළබන ආත්මෙත් පැවිද්දෙක් ඒ ඊළඟ ආත්මෙත් පැවිද්දෙක් පිළිවෙලින් ආත්ම භාව 500ක්ම පැවිද්දන් පිළු යෝපප්ප ජීජාති සතානි පච්චය පහාය කාමානි මනෝරමා කාමාදී සියලුම ආශ්‍රව ධර්මයන් නැති කර දමන ඊළඟට ඉන්ද්‍රිය දමනය කරගත් තම්බීත රාගං සුසමාහිතින්ද්‍රිය ඉතා ඉහෙන මත්නමකින් සිත් සතන් දියුණු කරගත් මහබුගලං රාගං වාංශේට යෝපබ්බ ජීජාති සතානි පංච පහාය කාමානි මනෝරමානි තම්බීත රාගං සුසමාහිතින්ද්‍රියං පරිණිපුතං වන්දත මහා මොග්ගල්ලා මේ පිරිනවන්පා වදාළ මුගලන් රහතන් වහන්සේගේ ධාතු නිදම් කොට ස්තූපයන් කරන වදින්නේ කියලා බුදුහාඳුරු ගාත හැටගෙන නැතිව අර ධාතු පාත්‍ර පිය අතීති ආගෙන අර මහා ජනතාවට මුගලන් මහරහතන් වහන්සේගේ ගුණ
බලන්න බුදුහාමුදුරුවෝ මේ තත්ත්වය. අපට පේනවා කෙබඳු චෛත්‍යයක්ද කියලා බෑ අපිට සමාන පුරුදු කළා. අපේ රටේ ජනතාවත් ඒක හරියට දැන කියාගෙන ඒ අනුව පිළිපැද්දා ප්‍රතිඵලය අද දක්වා මේ ශාසනයේ මේ රටේ පැවතීමයි. බුදුරජාණන් වහන්සේ බුදු බවට පත් වීමෙන් පස්සේ අර පාරමිතා ධර්ම පිරූ කාමී තුල ඉටු කරන්නට බලාපොරොත්තු වුණ දේ තමයි මේ ගුරුවෝල සම්බන්ධතාවයේ තුලින් ශාසනයේ චිරස්ථායී කිරීම. ඒ සඳහා දිවා රාත්‍රී වුණ වහන්සේ වැඩකලා ක්‍රියා කළා. මගේ අදහස් දැන් මුදුන්පත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් මම මෙතරම් බ්‍රහස් මහංශ විය යුතු නැත කියන බව තථාගතයන් වහන්සේට අනේ කවදාක්වත් ඇති වුණේ නැහැ. පරක්ඛං පටිපඤ්ඤත යන බණපදයට අනුව වහන්සේ හැම විටක් ධර්ම විටම ලෝකයාගේ යහපත පිණිසමයි ඇප කැපවෙලා කටයුතු කළේ. මුළු කාලයේම යොදාගත් ඒකටමයි. අලුයම ඉර උදාවත් සමග ඒ කියන්නේ අලුයම හතරට පමණ අරුණු නැගෙන වේලාවේදී පිපිටෙන බුදුපියාණන් වහන්සේ පැය විවේකව ඉඳලා ඉන් අනතුරුව සමාපත්තියට සමවැදිලා ලෝකයේ දෙස බලන. අද කාටද පිහිටක් විය යුතු වන්නේ මං කාට මොහාටද යා යුතු වන්නේ. කොයිතරම් දුර බැහැර වුවද බුදුහාමුදුරුවෝ වදී. පාගමනින් නොවේ අහසින් ඉරිදි බලයෙන් වැඩලා කාටවත් නොපෙනෙන තැනකින් කාටවත් නොඅඟවා බිමට බැහැලා ප්‍රකෘති භික්ෂුවක් වශයෙන් වහන්සේ මේ වැඩේට බයි. තමන් තුළ ගුණ නුවණ ඇතැයි කියන බවක් නෑ උන් වහන්සේ කවදාවත් අන් අයට අඟවන්න ගියේ. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලාට නියම කළේ ඉරිදි ප්‍රාතිහාර පෑමට අනුවර්ගීමක් මගින් කෙරෙන්නේ නැත කියලා. උන්වහන්සේ දේශනා කළේ ආශින් යාම දිය මතු පිටින් යාම නොපෙනී යාම ආදී විවිධ ඉරිදි බල පෙන්නල මහජනයා විමතියට පත් කරලා ශාසනයක් දියුණු කරන්න බෑ. මහජනයා යහමගට යොමු කරන්න බෑ. ආදේශනා පාටිහාරිය කරුණ පෑදිලි කළ බණ කියලා පිළිවෙත් ගත්වව තමන් පිළිපදිමින් ලෝකයාට ආදර්ශයක් දෙන විට ඔවුන් එය අනුගමනය කර ඒක තමයි බුදු පියාණන් වහන්සේගේ ගුණාංගයේ උනේ. ඒ චාරිත්‍රයට අනුව දවසක් අලියම බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ එදා රජගහ නුවර වේළුවනාරා. මහා කරුණාවෙන් අලියම ලෝකයේස බැලු. ඒ බලන්තිවුන් වහන්සේ දැක්ක මේ රජගහ නුවරට ටිකක් ඈතින් ආසන්නයේ පිහිටි ගමක මහා ධන කුබේර බ්‍රාහ්මණ කෙනෙක්. ධනවත් කෙනෙක් බලවත් කෙනෙක් ඒ වගේම නැනවත් කෙනෙක්. ඉඩකඩන් වතු පිටි කුමරු යාන වාහන ගෙවල් දොරවල් රන් රෙදී මුතු මැණික් වලින් නෑ කිසිම අඩුවක්. ඔහුගේ ඉඩකඩන් වල කුඹුරු වල වතු පිටි වල සේවය කළ කර්මාන්ත ශාලාවල ඔය ප්‍රති කර්මාන්ත කපු කර්මාන්ත වගේ ඒවායේ සේවය කරන පිරිසම 10-15000කට වැඩි. 10-15000ක් සේවය කරනවා නම් වේතනයක් ලබන ඒ අපට පේනවා
ඒ අය ඔහු නිසා 50,000ක් 60,000ක් දෙනා ජීවත් වෙන බව. පවුලකට 5 දෙනෙක් යොදලා ගණන් බලනකොට ඒකයි ප්‍රමාණය. අන්න ඒ වගේ කෙනෙක් බොහොම ගතිගුණ හොඳයි. ආගමට ලැබින් හැබැයි බ්‍රහ්ම ආගමයි අදහන්නේ. ලැබෙන ආදායම හොඳට බෙදලා පඩි නඩි වේතන ගෙවලා ලැබෙන ලාභයක් තෝ කොටස් කරගෙන ඒ එක් කොටසක් තම පිරිසට බෙදා දෙන. ඒ විදිහේ දානපති ධනවතී නැති බැරි කෙනෙක් යමක් කිව්වොත් කවදාවත්ම නෑ අහක බලාගන්න. එක එක්කෙනාගේ දුක් ගැන පිළි විමසලා බලලා කළ යුතු උපකාරයක් කිරීමට පින්වතුනි ඔහු එක එක අංශවල නිලධාරී බ්‍රාහ්මණවරු යොදලා තිබුණා. කෙනෙක් උදව්වක් ඉල්ලන්නට ආවත් ආපහු හැරවීමක් නැහැ. පුළුවන් තරමින් උපකාර කරයි. බුදුරජාණන් වහන්සේ මේ බමුණුතුමාගේ නම උදය උදය බමුණුතුමා ගැන දිවසින් දකිනකොටම පින්වත්නි ඔහුගේ මේ දෛනික චාරිත්‍ර මාලාවක් දිවසින් දැක්කා. ඔය මා පළකල වැදගත් චාරිත්‍ර මාලාව. එබඳු ගුණවත් පුද්ගලයෙක් උන් වහන්සේ දැක්ක ඔහු පෙර පින් නැතියෙක් කෙනෙක්. නිවනට ලං වෙච්ච කෙනෙක්. මා හමු වුණොත් ඔහුට ඒ කාන්තේම පිළිවෙලින් සෝවාන් ඵලයට පත් වෙයි. සෝවාන් ඵලයට පත් වෙන්නට පින් තිබුණාට අද මේ පුද්ගලයා බ්‍රහ්ම ආගම අදහන්නේ. මේ ලෝකේ සියල්ලක්ම සිදුවන්නේ මහා බ්‍රහ්මයාගේ කැමැත්තට අනුවයි. වයින්නේ ගොරවන්නේ විදුලි කොටන්නේ ගස් කුලන් වල ගෙඩි හැදෙන්නේ මිනිස්සු ජීවත් වන්නේ දෙද දුක් හැදෙන්නේ මේ දුකසක සෑම දෙයක්ම ලෝකේ මවන ලද සරුව බලධාරී බ්‍රහ්ම රාජයාගේ කැමැත්තට අනුවයි. ඒ පිළිබඳව දර්ශනය ධර්මයක් තිබෙනවා. ඒ ධර්මයට නැඹුරු වෙච්ච පිළිගත් පුද්ගලයේ උදය බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුවෝ බැලුව කොහොමද මේ පුද්ගලයාට මං බණක් කියන්න යන්නේ ඇඳුරුම්කමක් මගේ නෑ. නුවණට දිවසින් දැක්ක හැබෑව අතා බස් කරලා නෑ පණපුරුද්දා. ඔහුත් මා දැකලා තියෙනවද නැද්ද කියන බවක්වත් නිශ්චිතව මා දන්නේ නෑ. ඔහු හමුවන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ඒ එක්කම පසුව බැලුවා. උන් වහන්සේ තැන්කට යන්න පින්වත්නි අද ජීවත් වෙන අපට පවා වැදගත් පිළිවෙලක් අනුමත කරලා තිබෙනවා. ගෙපිලි වලින් පිළිපිරිස වැඩි. ගයක් පාසා ගෙවල් අත අරින්නේ නැතුව පිට පාතයක්. මේක බුද්ධාගම අදහන ගෙදරක්. එතින්ටත් ගොඩ වුණා ඊළඟ ගෙදර වෙන ආගමක් අදහන ගෙදරක්. එතනින් මොකද දුන්නේ නැහැ. ටිකක් ඉඳන සුවපත් වේවා කියලා අර වගේ මෙතනින් ගියා. ඊළඟ ගෙදර වෙනත් ආගමකට වෙනත් ජාතියකටයි හිතනවා. ඒ වුණාට වෙනසක් නැහැ එතනටත් වැඩි. ඒ ලැබුණත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒකයි ගෙපිලි වලින් පිටු පිනිස වඩිනවයි කියන මේ උදාර චාරිත්‍රය. ඇයි හේතුව? මෙතනින් ලැබුණ අතකින් ගණන් ගත්තේවත් නැහැ. අනිත් තැන ටිකක් සැලකුවා. තව තැනක ටිකක් සැරපරස විදියට පිළිපැද්ද. තමන්ගේ කෙලෙස් ධර්මයන් ප්‍රහීණ කිරීමට ඒක අවශ්‍යයි. අපට කඩන්න බැරි ක්ලේශ ධර්ම තිබෙනවා. පින්වත්නි අපි මේ ගැට ගහලයි අපිව කියන්නේ. වරපටවල් 10යි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස පටිඝ කාමරාග රූප අරූප
ආදී වශයෙන් මාන දික්ක ආදී ඔය කෙලෙස් තිබෙනවා 10ක් ඒ අනුව පින්වතුනි අර පළවෙනි බැඳුම් තුන සක්කාය දික්ක මමය මාගේය කියන දෙටි කොට අල්ලා ගැනීම මගේ ගෙවල් දොරවල් මගේ දරුවෝ මගේ නම මගේ නම්බුව මගේ තත්ත්වය මගේ දේපල ප්‍රමාණයට වඩා ගිය මමත්වයේ විචිකිච්ඡා තුනුරුවන් පිළිබඳවත් සක්කයේ පිළිබඳවත් තිබෙන සැකේ සීලබ්බත පරාමාස විවිධ දර්ශන ආගම් ලෝක හැමදාම තිබෙනවා අදත් එහෙමයි ඒවා පසුපස නොදුවා යාපත් මේ බුදු දහමට අනුව අනුකූලව ක්‍රියා කිරීම එක හිතකින් යුතුව අන්න ඒ විදිහේ තත්ත්වයක් දැන් මේ පුද්ගලයාට අර කියන කෙලෙස් යටපත් වීමට පින්නපාත වැඩිමෙන් පුළුවන්කම ලැබෙනවා. දෙපෙළමින් පිටු පිනිස වැඩිමෙන් වෙන ගුණාංගයේ ඒකයි. දැන් අපේ ජීවිත කෙනෙක් අපට සැලකුවේ නැත්නම් අපිව ගණන් ගත්තේ නැත්නම් මායින් කළේ නැත්නම් අපේ හිත එතනම වැටෙනවා. ආයෙත් යමක් කරන්නටවත් එතනට යන්නටවත් කැමැත්තක් නැහැ. හේතුව පින්වත්නි මාන උත්තච්ච අවිද්‍යා කියන මේ කෙලෙස් අපි තුල තියෙනවා. රහත් වීමෙන් ඒවා නැතිව. ඒ නිසා මේ ගෙපිලි වලින් පිළිපිරිස ගියාම ප්‍රශ්න. එහෙම කල්පනා කළ